Hello, date nine. What the Ravani Samsani Bra, how are you? I think you are okay. Oh, the principal is good to go under Lamina Tina Mahitra Minute over there. Then I can give me a few of dinner later. Visitamida, Volange, Parcel, Panangamaki, or Loku, Spak, Arindati, other new circle, I haven't come near but another. हर दिया बाद
अतिरुदीन අදිරුදිර පීඩනය මේ දවස්වල ඔබ ළඟින් යන්නේ අම්මල දාත්තලට ගොඩක් ඕක ඇති ඇයි උඹලා ගෙදරමනේ ගෙදරමනේ ඉන්නේ ඔබ ළඟ දවමන්නේ සාමාන්‍යයෙන් හයි හතේ අපි වගේ ඉන්නෝ ගෙදර ඉන්නකොට පිස්සුම හැදෙනවා උන් කරන මගුල්වත් හොඳලා ඊළඟට ඊළඟට බලන්න තියෙනවා ඩ්‍රේඩර් කියලා ඩ්‍රේඩර් කියලා කියන්නේ බයාලද බයානක ග්‍රේඩර් බයානක ලාස්ට් වන් ඩිටර්මයින් ඩිටර්මයින් කියලා කියන්නේ යමක් අදිටන් කර ගන්නවා යමක් අදිටන් කර ගන්නවා ඔන්න ඔය පහයි ඔයගොල්ලෝ මේවා කරන්න අවශ්‍ය කරන්නේ දැන් මේ මරණගලේ කියලා වෙලා නේ ඒවා හරියට වැඩේ දෙනුවොත් ඕගොල්ලන්ට අය එහෙම නැත්නම් ඉතින් බොරු කෙරුවොත් ඒත් ඕගොල්ලන්ටම තමයි ඈ හරි දැන් මම ඉවරද ලෑස්ති ග්‍රාමපතට යන්න නඩකෝ ගමපතේ ගියට අපි මූලික අවස්ථා මූලික මේවක දෙන්නේ ආත්මම තමයි මේ මම ග්‍රාම වලට තමයි දන්නවා ඔයගොල්ලෝ දැන් 10 නේ තව මාසෙයි 10යි දැන් ඉතින් ග්‍රාම නැත්තම් එහෙම ඕලෙවල් හබක් තමයි අන්න ඒක හොඳට හිතන ගන්න දැන් මම බලන්නේ මේ අවුරුද්ද අපු කරනවද දෙකක් කරනවද පහක් කරනවද 10ක් කරනවද නැහැ බලන්නේ බලන්න වාක්‍ය දෙකක් තියෙනවා මේ most nouns ending in o also form the plural by adding es to the singular s ඔතනගේ තේරුම න්යායන් මේ ආකාරයට තේරුම o වලින් අවසන් වන බොහෝ නාමයන්ටද o වලින් අවසන් වන බොහෝ නාමයන්ටද ඕලින් අවසන් වන බොහෝ නාමයන්ටද ඕලින් අවසන් වන බොහෝ නාමයන්ටද ES එකතු කරයි ES එකතු කරයි නාමපද බහුවචන කර ගැනීමේ විදි සාකච්ඡා කරන අවස්ථාවේදී හතරවෙනි නීතිය සාකච්ඡා කරද්දී Then, even on turn to other page, page number 6 there, page number 6. Balan Devana, page number 6 there. Udahana give a deal, you know. Potato, potato. Evana, ES Dalai, Bawa Tanaka, deal, deal, deal. Artapale, deal, to Bawa Tanaka, Artapale, deal. ES Dalai, Bawa Tanaka, Artapale. Artapal. The other one, mango. Oh, oh, mangoes. Yes, darling. Is that what? Ambaya, amber. Ambaya, amber. Mangoes. Number three, buffalo. Buffaloes. Mukha thavol lagi dekhe man. Very good. Me harada. No. Me harada. Bahuva chana vena mada mokadu enne. Me harada. Me harada. In aayana de anna apura kiwe ne ha bhaagandhi pa. Ega anna yu umba umba me harada nam baki de. Me harada to ganna ne lukuma aha me harada mama yu ane to kota ne. Me harada to ganna na na e uganda ne kata me harada kata kata me. Right. Odai. ඊළඟට පස්වෙනි නීතියයි අපි යන්නේ බලන්න පස්වෙනි නීතිය
a few nouns end in in o merely at s kela ikya ehema theri na sir api ehema neda aliyala singala theru liyaganna hudek hudek ovalin avasanwana nama keepekata pavana ovalin avasanwana nama keepekata pavana ඕවලින් අවසන් වෙන නාම කීපයකට පවණක් ඕවලින් අවසන් වෙන නාම කීපයකට පවණක් අගක එස්ස පුරක් එකතු කර ගනි අගක එස්ස පුරක් එකතු කර ගනි අගක එස්ස පුරක් එකතු කර ගනි अदाय आयवाल में हमने किलो के लिए हुआ है ऐसा पूरा वितरण एक तो है ने किलोस के लिए अपने घर में यहाँ का ना सिंगल देर में किलो है किलो है किलो के लिए किलो बाबा तेरे में नहीं है ना किलो ये आदमान कमांडो 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 के लिए किला कहने का अनदेने निर्देश रहा अनदेने निर्देश रहा कमांडो ऑफिसर किला दिया अनदेने निर्देश रहा अनद अनिर्देश रहा किला क्यों नंबर कमांड ने अनदेना इधर बात से अनदेना अनदेना कमांडोस कमांडोस දැන් නම් මේකට හිතෙන්න බලුවා ඇයි සර් ඉස්සල්ලා සර් විතරක් කිව්වා ඔය අපරේ මේ අවසන් වෙනවා නම් එහෙම ES එකතු කරලා ඒවට ආවෝජන කර ගන්නවා මේ දැන් කියනවා මේ නාමපද කීපයක් විතරක් තියෙනවලු ඕලින් අවසන් වෙනවලු ඒවට S විතරම එකතු කරන්න කියලා වෙලා නේද කොහොම තමන්ට හිතෙන්න බලුවා මට ඉතින් දෙලිම දික නැතුණානේ මම දන්නවා ඔබගේ හිත යටි ඉතින් මොයි විදියට ඉතින් මම අපේ මේ ඉංග්‍රීසි භාෂාව හදලා දෙන්නේ භාෂාව හදලා දෙන්නේ සුද්දා ඒ සුද්ධ ආදලා තියෙන භාෂාව තමයි මේ විදිහට දුගන්නා නේද ඒ නීති නීති ඔය විදිහට තමයි සුද්ධ ආදලා තියෙන්නේ ඉතින් අපි කොහොම විදිහට ආදලා වෙනවද ගන්න බෑනේ නේ අන්න එහෙම හිතන හින්දා තමයි මම ඊළඟ වාක්‍ය මෙහෙම ලියලා තියෙන්නේ මොකද්ද ලියලා තියෙන්නේ මම NB කියලා අකුරු දෙකක් දාලා තියෙනවා NB කියලා කියන්නේ නෝටා වෙලේ කියන එකනේ ඒ කියන්නේ මොකද්ද සැලකිය යුතුයි කියන එකනේ එහෙමත් නැත්නම් විශේෂයි කියන එකනේ හොඳයි ඊතරදි මම ලියලා තියෙනවා මෙන්න මේක no reason can be given to justify this troublesome distinction kiyala ore eka therena ne eka singala therena odila therena ne yukti sahagata bawa dakwima sadaha meveni yedun walata hetu dakwiya nahaka hetu dakwiya nahaka balai neda e nisa magin ara widiyata ahanna epa ne hondai man dai yanawa haiwe neediye mokada thiyenne kiyala dan api sahagata karu If the or is proceeded by a vowel and only s to the singular, මොකද මේ කියන්නේ අපි ලියාගමු මේ ආකාරයට o අකුරට පෙරටුව o අකුරට පෙරටුව o අකුරට පෙරටුව स्वर अपुरा वेना स्वर अपुरा वेना स्वर अपुरा वेना एवेनी नामपद अवसनट एवेनी नामपद अवसनट एवेनी नामपद अवसनट S එකතු කොට බහුවචනයට හරවා ගනි. S එකතු කොට බහුවචනයට හරවා ගනි. S එකතු කොට බහුවචනයට හරවා ගනි. පැහැදිලිද? දැන් ඔබේ
Now they need to understand the examples there. Parne vela udaharana monada kiyala? Number 1, studio. Ara neethi neethi kiyathma vela thi. Studio kiyala kiyanne ke avasana akshare yawapura gowapura kalin thiyena ayyapura tayyapura kiyala kiyana wabalapura. Eka nisa api e meni avasthawakadi avasane thiyena ඕවපුර නිසා සහායක මෙරින් තියෙන අය අපුර නිසා අපි සම්ප්‍රාප්ති කිතු කරලා යම හොදනේ හරවාගෙන ඉන්නේ නීතියේ දැන් අපි සාකච්ඡා කරමින් ඉන්නේ ඒ අනුව ස්ටුඩියෝ ඡායාරූප ශාලාව ඡායාරූප හල නැත්නම් ඡායාරූප ශාලාව එතකොට ස්ටුඩියෝස් කියලා කියන්නේ ඒකේ බහුවචනේ ඡායාරූප ශාලාව නැත්නම් හලව ඒ දන්න සිංහලෙන් උගන්නන්නේ ඔය මම සිංහල පුරුරේ ඉන්නේනේ ඒ වගේම අපිට කනගාටු වෙනවා මම කියලා දෙනවානේ මගේ සිංහල ගැන right the other one bamboo පැහැදිලි අර නීතියමයි ප්‍රයත්න වෙන්නේ ආයෙකට කතා කරන්න ඕනේ නෑ උන 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 ගස්ස කියලා ගමු bamboo tree කියලා ගන්නවා බලන්නෑ උන බඩය bamboos උන බඩ Una bata. Una bata. දැන් අපි යන්නේ නාමපද බහුවචන කර ගැනීමේ හතර නීතිය මොකක්ද කියලා ඔයාලා අධ්‍යයනය කරා. හතර නීතිය. Nouns ending in y proceeded by a consonant from their plural by changing y into i and adding es කියලා ගියා. එතන from කියලා ඉදෙන්නේ. ඒක පොඩ්ඩ හදා ගන්න form කියලා f o r m form කියලා යන්න ඕන. නිර්මාණය කරනවා කියන එක. හරි. අපි බලමු එහෙම නම් ඒකේ සිංහල තේරුම ලියන්න. y අකුරකින් අවසන් වී ඊට පෙර අකුර y අකුරකින් අවසන් වී ඊට පෙර අකුර y අකුරකින් අවසන් වී ඊට පෙර අකුර ඊට පෙර අකුර ව්‍යංජන අක්ෂර අකුරක් වේ නම් ව්‍යංජන අක්ෂර අකුරක් වේ නම් ව්‍යංජන අක්ෂර අකුරක් වේ නම් किसी आप नाम बताए आप आवश्यक नहीं भाई आप बताते हैं ना भाई आप बोले बेरा बोले व्यायाम जनाक से आप बोला पेन है इवेंट यहाँ मस्त आवश्यक थी आवश्यक नहीं थी ना भाई आप बोले इवाद कर ला इवेंट बोले इस बारे में आप लोग तूने बताते आप लोग तूने आईईएस के लिए ना तू तूने कदम करने बाहुबली ने हर वाहन नहीं में नीति है जब मेरे साथ अच्छा दिन हुए ए आर वो उदाहरण वाले का या भी आर ओ देख ये बना बेबी मतलब बेबी लड़के बागे बालक को बेबी बेबी के अंदर नीति नहीं दिलाते අවසානයේ y අපර y අපර මෙර අපර b අපර b අපර කියලා කියන්නේ ව්‍යංජන අක්ෂර අපර ඒ නිසා අපි එහෙම නම් y ඉවත් කරන්න බෑ එනකොට i s දාගෙන ඉන්න baby ව ඔව් බබා ලාකර ගන්නවා නේද කියන්නේ baby කියන්නේ බබා babies කියලා කිව්වම බබාලා ලස්සන සින්දුවකුත් දෙන්නේ baby 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 එපා baby තම කරන්න කියලා ලස්සන සින්දුවක් එහෙම දිනවා බලා කාලා නම් ඉතින් දැන් තියෙන සින්දු මොනවද බෙල්ල පිළිකනවා වගේ නේද කෑ ගහනවා හරි ගාන නේද අපේ කාලේ එහෙම නෑ බලකො සින්දු කොහමද කියලා ආතල් සින්දු හොඳයි ඊළඟට යන්නේ බොඩි ඔව් ඔය තියෙන්නේ බොඩි එක නේද රයිට් එහෙමනම් බොඩි කියලා කියන්නේ අපි දන්නවා ශරීරය ශරීරය ශරීරය
අපිටවත් අයිති නැති උඹලටවත් අයිති නැති ශරීරය නේද ලබ්බ තමයි අයිති අරු විතරද කියන මොකද සර් මේ මනි පොඩි එක මට අයිති අයිති ලබ්බත් ඔබේ අයිති තමන්ට කොයිද බං තමන්ට අයිති කියලා කිසිම දෙයක් නැහැ අවසානයේ අයිති දේවල් අරගෙන යන්නෙත් නැහැ කවුරු අයිති කියලා දෙයක් ඇත්තෙත් නැහැ වන්නම් සලකන්නේ අයිතියක් කියලා දෙයක් තියෙනවා කියලා නේද මේ පොඩි එක මොනවද නේද මකර පස්සේ නේ ඉන්නකම් ඉතින් අම්මා පවුඩර් ගාවල මේ පර්ෆියුම්ස් දාගෙන නේද අම්මා ඉතින් ඒක ඉතින් එහෙම තමයි ඉතින් අතෝ මලපරිද්ද වගේ ඉන්න බෑනේ සජීවි ඉන්නකොට නේද මකර පස්සේ කොහමද නමදොලින් බඩු යනකොට ඕ ඒකයි කියන්නේ එතකොට නම් කියන්නේ ඔබනේ මේක මගේ පොඩි එක කියලා කියනවද එතකොට කියයි අම්මා ඊළඟට අපි අම්ම එහෙම නම් ස්ටෝරි කියලා කිව්වත් අර නීතියමයි ස්ටෝරි කතාව එතකොට කතාන්දර කතාන්දර කියලා අපිට ගත්ත හැකි කතාන්දරය කතාන්දර ස්ටෝරිස් මීඩියා දන්නවද අඩන්න දෙයක් නැහැ ඒව ලස්සනට පැහැදිලිව ක්‍රමානුකූලව අධ්‍යයනය කරන්න ඩ්‍රම කෝස් එක ෆුල් කෝස් එක මේ දෙන්නේ පොඩ්ඩක් දැන් ඇඩිෂනල් අතිරේක වචන වගේ දුක් කොටුවට යමින් දීලා තියෙනවා බලන්නකෝ ආමි හමුදාව ඒවල තේරුම් ගියා ආමි හමුදාව ලේඩි ලේඩි කෙනෙක් කියන්නේ කවුද දැන් මේ ඉන්නේ ලේඩි කෙනෙක් නේද නෝනා නෝනා දෙක ඉංග්‍රීසියෙන් අපි ලේඩි කියලා ලබනවා දැන් කිසියම් දෙයක් අපි දන්නේ නැත්නම් එහෙම නේද පිළිගින් අපි ගිහින් අහනවා ඒ අහලා දන්නේ නැහැ ඌ විතරයි ඉඳලා කියනවා I am sorry ask from that lady අහන්න අර නෝනාගේ අන්න ඒ ආකාරයෙන් තමයි සිතලින් කියෙන්නේ ලේඩි ඊළඟට සිටි නගරය පොණි පොණියා තොර පොණි දානවා කියන්නේ පොණි දාන්නේ කවුද ගැරළම තමයි පොණි දාන්නේ නේද උඹලා කියවේ තියෙන කොණ්ඩේ කොණ්ඩේට එකතු කරලා ඉවරේලා අර මේ 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 බෙල්ල හරිය විතර වගේ දානවා මේ වගේ එකක් මොකද්ද මාංචුවක් වගේ එකක් නේද දැන් මර පස්සේ අර එතනින් එහාට මේ මාංචුව දැන් මර පස්සේ එතනින් එහාට එන්නේ කොණ්ඩේ මොන වගේද පෝණියගේ නැට්ට වගේ පෝණියගේ නැට්ට වගේ අන්න ඒකට තමයි උඹලා කියන්නේ මොකද්ද ගැරළම තමයි පෝණි දානවා කියලා කියන්නේ දැන් කල්පනා කරන්න ඇති අපෝ මීයාකා දන්න දේවල් කියලා නේද ඒවා දැනගන්න ඕන තමයි. හරි ඊළඟට ඊළඟට ක්‍රයි ක්‍රයි කියලා කියන්නේ මෙතන නාමපදයක් ඈ හඬනවා නම් ක්‍රයි කියලා කියනවා. නමුත් මෙතනදී කියන්නේ හැඬීම. 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 ඊළඟට ඩියුටි ඩියුටි කියනවාද බලන්න මේ වචනේ නැත්තම් එහෙම ඒවා ලියා ගන්නවා. වචනයක් දෙකක් අඩු වෙලා ඇතියෝ මේකයි කියන්නේ. ඩියුටි කියලා කියන්නේ මොකද්ද? ඩියුටි කියලා කියන්නේ යුතුයකම යුතුයකම ඩියුටි දැන් කෙනෙක් ඉදන් පුළුවන් සර් අර සේවාවකට කියනවා නේද කියලා ඔව් සේවාවකට ඩියුටි කියලා කියනවා නේ සේවාව වැඩි වශයෙන් අපි ගන්න ඩියුටි කියලා කියන්නේ යුතුයකම මගේ ඩියුටි එක තමයි මම මේ ඔයාලා වෙනුවෙන් කරන්නේ මගේ යුතුයකම දී අර ෆ්ලයි ෆ්ලයි කියලා කියන්නේ ප්‍රයාසර කරනවාට ෆ්ලයි කියලා කියනවා ප්‍රියාසර කරනවාට ෆ්ලයි කියලා කියන ඒ ක්‍රියාපදය. නමුත් මෙතනදී මොකද වෙන්නේ? නාම පදයක් වශයෙන් ෆ්ලයි කියලා කියන්නේ මොකද්ද? මැස්සර මැස්සර මැස්සා. The other one dandy dandy. ලියන dandy කියන්නේ හැඩකාර කියන අර්ථය. Dandy හැඩකාර. හැඩකාර හැබැයි අපි ආත්‍යසීය නම් මොකද කියන්නේ සාමාන්‍ය ගැරළම මේ ලස්සනට ඇඩබර දෙන්න ඉවර වෙලා උදේ පාන්දර කොහේ හරි අඩලාස් වෙනකොට නේද ආච්චි ඇවිදිනා නැත්තම් සීය ඇවිදිනා මොනවද කියන්නේ ඈබා මේ උදේ පාන්දර ජැන්ඩියට ඇඳගෙන ජෑ කියලා ඉරාටි කියන්නේ ජෑ ජෑ ජැන්ඩියට ඇඳගෙන කොහෙටද මේ යන්න හදන්නේ කියලා ජැන්ඩියට නෙමෙයි ආච්චිට වැරදිලා එහෙනම් ඉංග්‍රීසියෙන් කියනවා නම් එන්න ඕන මොකද්ද ජැන්ඩියට කියලායි ජැන්ඩි කියලා වචනයක් නැහැ අන්න එකක් මතක තියාගන්න බලන්න හැඩගා නම්බර් 8 අතරේ ඉන්නේ the final y is proceeded ever and only is to the singular හරි අපි ලියා ගන්න එහෙමනම් ඒකේ තේරුම ලියා ගන්න y අපරකින් අවසාන වී ඊට පෙර ආදුර y අපරකින් අවසාන වී ඊට පෙර ආදුර
වයිබරකින් අවසාන වී ඊට පෙර ආවර අද නම් කාලගුණේ ටිකක් හොඳයි නේ ඒත් රැවිලා දෙන්න ගනේ ඉතින් ඒකට නම් කමක් නැහැ ටිකක් රැවිලා වැස්සට කමක් නැහැ නේද වයිබරකින් අවසාන වී ඊට පෙර ආවර ස්වර අකුරක් වේනම් ස්වර අකුරක් වේනම් ස්වර අකුරක් වේනම් एहिदी अप एहिदी अप वाई इवात कोट वाई इवात कोट वाई इवात कोट आदत ऐसा पूरा एकतु कराए आदत ऐसा पूरा एकतु कराए අපට එස්සපුරක් එකතු කරයි. දැන් දේවාණීන මේ නීතිය මොකද්ද? මේ නීතිය තමයි ළමයිනේ කිසියම් නාම පදයක් අවසානයේ වයිජපුරක් තිබෙනවා වයිජපුර දෙනා අපර. ඔව් වරල් අකුරක් වෙනවා නම් එවැනි අවස්ථාවකදී අපි අවසානයේ තියෙන වයිජපුරේවත් කරන්නේ නැතුව අපට එස්සපුරක් එකතු කර ගැනීමේ නීතිය තමයි සලකන්න කියලා ගන්න සුද්දා කියන්නේ. පැහැදිලි? Go to the example. යම් මේ වෙන උදාහරණ වලට ජෝයි කියලා කියන්නේ වරන් අවසානයේ වයිජපුර වයිජපුර වෙනවා අපර ඕල්ප කියලා කියනවා වරල් අකුරක් එවැනි එක්ස්රේ එකක් කරන් ඉන්න කියලා කියනවා. එක්ස්රේ එකක් කරන් ඉන්න කියලා. දැන් සමහරෙන් කියන්නේ එක්ස්රේ ගන්න
නේද? ඔහොල දන්නවනේ. දැන් විජිතේරන්දාගේ කට්ටියගේ ස්ප්‍රේ ගන්න ඕනද? පපුවේ මොන හරි දෙයක් බලන්න. නෑ නෑ නෑ. එහෙම ඕනේ නෑ. නේ? ඇයි කෙට්ටුයිනේ? කෙට්ටු නිසා ඕනනම් ડોක්ටර් මොනවද? ડોක්ටර් පුළුවන් පපුවට ටෝච් එකක් දාලත් ඇතුලේ තියෙන දේවල් බලන්න. ඇතුලේ ඇතුලේ තියෙන දේවල් බලන්න පුළුවා. ඇයි එච්චර කෙට්ටුයිනේ? ඒ නිසා ලේසි. ස්ප්‍රේ ගන්න ඕනේ කිරණ යවල ඉවරෙලා මේවා කරන්න අවශ්‍ය මේ මේ ආදී තියනවා. अरे इधर वासे अभियान हो ट्रे की लगी है ना ट्रे सामान्य में वाचन एक बड़ा रिया पच्चर वाइस का खाता पुना पच्चर वाइस का फिल्म एक पुना इंग्लिश वाचन एक तमाई बावे की जरा नहीं जर पुते वो एक ट्रे का गेम ने ओ खावदा वाला तभी जान रहे हैं मैं कोई देख है मैं यार महात्या को ये देख का बंदे से दी लगा जाना की लगी ना नहीं नहीं ट्रे के दी लगा जाने की लगा तमाई क्या नहीं जर तो जर ट्रे की लगी अन्य बंदे से ट्रे की लगी अन्य बंदे से ट्रे बांधने से लास्ट टाइम दिया प्ले मगर तुम्हें प्ले की लगी है प्ले की लगी है हमने सेलर प्ले की लगी है ना सेलर एक ही नाम बात है प्ले प्ले सेलर जनरल प्ले की लगी है ना और ये वचन दिए ना नाम बात याद देखा है प्रिया बात याद देखा है जब बोर्ड है ना बोर्ड के अंदर नाम बात याद देखा है प्रिया बात याद देखा है ये वाले तीनों वचन की प्रिया के දැන් අම්මල ඉඳලා කියන්නේ දැන් මේ දවස්වල එහෙම ඉඳලා කියනවනේ ඇයි ඉතින් ගෙවල් වල ඉන්නේ සීරම ගෙවල් වල ළමයි නේ සමහර වෙලාවල තාත්තත් තාත්තලත් ගෙවල් වල නේද ඉතින් එතකොට මල වගේ ඉන්නේ නේද විශේෂයෙන් මේ ළමයින්ගේ ඔය 6 7 8 9 වගේ පන්ති වල ළමයින්ගේ නේද ගෙදර ඉන්නවා නම් උන්ගේ පුදුම වදයක් නිකන් තියෙන්නේ නේද ඇයි ඉතින් එක විදියකට ඉන්නෙම නැහැ එක විදියකට දැන් 9 පන්ති ළමයි නේද ටිකක් තක්කදයි 8 7 6 ගත්තොත් එහෙම 5 ගත්තොත් එහෙම උන් නලියනවාමනේ වැඩි නේද උන්ගේ වැඩේ නලියන එකම තමයි සමහරවන් ගන්නවා කැටපොලියක් කරගෙන ඉවරලා නේද කැටපොලියම හදාගෙන අරගෙන ගිහිල්ලා වගේ නමුත් නෑ කටුස් එක්ක එහෙම දැක්කහම ඇදලා තියනවා පොල් ගහේ ඉන්න කටුස්සට මුකුත් නෑ ඔහුගේ ඔළුව ගහේ කඩ බිම ආ නේද ඒ වගේ ඉන්න සමහර අය එතකොට එහෙම නම් සමහරවන් කියන්නේ මේ 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 කටුස් එක විතරක් නෙමෙයි කටුස්සට එහෙම අල්ලලා සමහර වෙලාවට මල්ලියටත් අල්ලනවම කියනවා ඉතින් එතකොට අම්මා දන්නවා අම්මා දැන් කාම කරගෙන මේ කොල්ලෝ ඔය සෙල්ලම හොඳ නෑ ධමයේ කොක පැත්තකට අන්න සෙල්ලම පැලි නේද එතකොට ප්ලේ කියන්නේ උතනදී සෙල්ලම කියන අරදී දැන් මම ඔය අනම්මනම් ඩාලේවල ඔවා කියන්නේ ජීවිතේවත් ඔය වචන ආය අමතක වෙන්නේ නැති වෙන්නේ හරි නේද ඔය නැත්තම් ඉතින් අර වෙනත් ගුරුවරු වගේ ළමයි ප්ලේ කියන්නේ සෙල්ලම ආ දැන් ලියා ගන්නකෝ ආ ඔබ කිව්වොත් එහෙම කොහට යන්නේ උඹලගේ ඔළුවට නෙමෙයි යන්නේ යන්නේ මෙන්න මෙහාට යන්නේ මේ තියෙන ඔන්න යන්න තමයි නේද එහෙම බෑ ළමයට මොලේ යන්න දෙන්නේ උගන්නන්න ඕන ළමයි මේ කොහට යන්න උගන්නන්න ඕන ඈ පොඩ්ඩක් කල්පනා කරලා මොලේ යන්න නැත්නම් අපෝ කොහට යන්නේ කියලා නේද මොලේ යන්න නෙමෙයි උගන්නන්න ඕන නියමෙටම උගන්නන්න ඕන උගන්නන්න ඕන ලේවලට යන්න ආ විදි දෙයක් උගන්නන්නේ ලේවලට යන්න මොලේ යන්න දෙන්න ලේවල යනවා කියන ජීවිතේ කවදාවත් ඒවා ඒ අමතක වෙන්නේ නැහැ right හොඳයි ඒකේ තියෙන අවසානයි දැන් මේ වෙන අවසාන අවස්ථාව මම ඒකේ කරන්න සූදානම් නවමිනී නීතිය නවමිනී නීතියේදී මොනවද මේ කියන්නේ කියලා බලන්න එහෙම නම් නවමිනී නීතිය the following nouns ending in f-o-f-e f-o-f-e form their plural by changing f-o-f-e into v and adding es के लाइन गया adding es ඒ වගේ වඩත වෙනවද නෑ හරි ලියා ගන්නකෝ මේක ලියන්න එහෙමනම් ඒක සිංහල දේ f ho f e f ho f e වලින් අවසන් වන නාම වලින් අවසන් වන නාම වලින් අවසන් වන නාම බහුවචන කිරීම සඳහා බහුවචන කිරීම සඳහා බහුවචන කිරීම සඳහා F O F E ඉවත් කොට
F O F E ඉවත් කොට ඒ වෙනුවට ඊළඟට
ප්‍රශ්න පත්‍රේ පොඩ්ඩක් එළියට ගන්න. ප්‍රශ්න පත්‍රේ පොඩ්ඩක් එළියට ගන්න. ආ ඊට කලින් ප්‍රශ්න පත්‍රේ ඉන්න කලින් මෙන්න මේකක් දුන්නා ඔයගලන්ට මං හිතන්නේ කෙරුවෙම නෑ. ඒක පොඩ්ඩක් මම වචන දෙකම වැඩි කර ගන්න. පොඩ්ඩක් මම ඒකත් කියලා දෙන්නම්. ගන්නක බලන්න ඒක නම් ඒ නිබන්ධනේ කියන්නේ. Let's conduct our daily business in English කියලා දෙනවා. අපේ එදිනදා ජීවිතයේදී කෙරෙන ව්‍යාපාර කටයුතු ඉංග්‍රීසියෙන් කරමු කියලා කියන අර්ථය තමයි මෙතනදී කියවෙන්නේ. අපි බලමු එහෙනම් මොකද්ද මේකෙන් කියවෙන්නේ කියලා. මාතෘකාව දීලා තියෙනවා මේ ආකාරයට බලන්න මාතෘකාව එහෙම යනකොට ටෙරිට පේජ් නම්බර් 1 ආරවන්නේ වරක් පළවෙනි පිටුවට ඒකේ භාගයක් අපි කරන්න ගමු. At the market, at the market. දැන් මේ 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 මාකට් එකේ සිද්ධ වෙන ඩයලොග් එකේම ඔයගොල්ලන්ගේ මේ මේ පේපර්ස් වලට එනවා නේද? එතකොට මේ ඩයලොග්ස් මොනවද කියලා ඔයගොල්ලෝ ඔයගොල්ලෝ දැනගත යුතු වෙනවා. අපි බලමු එහෙනම් මොනවද කියලා ඔයගොල්ලෝ right. දැන් එහෙනම් hello. ආයෙත් එතන ඉස්සරහට හරි. මාතෘකාව දීලා තියෙනවා at the market. ඊළඟ එහෙනම් වෙරද පොලේදී නැත්නම් මාකට් එකේදී වෙරද පොලේ නැත්නම් මාකට් එකේදී හරි ඒක දීලා තියෙනවා let මාතෘකාව දීලා තියෙනවා let us converse in english while marketing එහෙමනම් මෙතනදී මොකද කියන්නේ තේරුම් ගන්න එහෙමනම් කතා බහ ඒ කියන්නේ converse කියලා කියන්නේ සාමාන්‍ය කතා බහ කරනවා converse කතා බහ යෙදුම මාකට් යන අතරේදී මාකට් යන අතරේදී ඕකේ හරි ඊට පස්සේ ඉදිරිය දෙනවා යටින් නම්බර් 1 නම්බර් 2 කියලා වෙලලා අපි එහෙමනම් එතන ඉදිරිය වෙලලා දැන් සාකච්ඡා කරනවා මට එහෙමනම් විනාඩියක් දෙන්න තේ එකක් දැම්මොත් ඕන උදේ ඉඳලාම කෑ ගහනවා ඒ නිසා විනාඩියක් මට දෙන්න ඊට පස්සේ ඉවරයට ගම්ම මේක කරගෙන යන්න රයිට් ඕකේ අපි දැන් අපිට කරන්න ඕන එහෙමනම් වැඩේ තේ දුපිවා මාබරස් කියන කෑවා කරගෙන ඉන්න බාබගේ පොදයි දැන් අපි යනවා එහෙනම් මාතුකාවේ තියෙන මාරි අපව මාද මොනවද කියන්නේ මෙන්න මේවා අවශ්‍ය දැන් බලලේ වලලා ලියා ගන්න වචන our food stocks are all එහෙමනම් food stocks කියලා කියන්නේ ආහාර තොගය අපේ food stocks එක ආවෝ කියලා කියන්නේ ඉවරයි ඒ කියන්නේ වෙනස්සෙන් බඩු ගෙනාවා ඇති වෙන්න ගෙනත් ඉවර වෙලා ඒවා මාසෙ අවසන් වෙනකොට ස්ටොක් එක මොකද වෙන්නේ ඕ එලා ඉවර වෙලා යනවා ඉතින් බල කනවනේ ඉතින් නේද නිකන් තියාගෙන ඉන්නේ නැහැ නේද වෙලා ඊළඟට තව කියනවා අව ෆුඩ් ස්ටොක්ස් කියලා කියන්නේ ආහාර රාශිය කියලා අපිට ගන්න පුළුවන් එහෙමනම් ස්ටොක්ස් කියලා කියනවා රාශිය කියලා කියන අර්ථය ගන්න ආවෝ ඒකත් අර උඩ වාක්‍යයට මහා සමානයි ගෙනාපු මේවා ටික අවසන් Our stores are over. අපේ stores එක ගබඩාව. ගෙනල් දෙවලේ බඩු ගෙනල් ගෙනල් පොරොල දාලා තිබිච්ච ගබඩාව අවසානයි. අවසානයි. පැහැදිලි number 2 වල යන්න. ඒකේ රෝමී ලක්කම් අංක 1. We must get some vegetables. අපේ ගත යුතුයි එළවලු ටික. Rice and other food stuffs to eat. අනිකුත් ආහාර ද්‍රව්‍ය ටික මොනවා ගන්නද කන්න නැතුවදී මොනවා කරන්නේ නේද වෙන මොනවා කරන්නේ ඊළඟට we must කියලා කියන එක අපි දන්නවා යමක් කරන්න we must go to the market this morning must කියලා කියන්නේ යමක් කළ යුතුයි කියලා ඒක දන්නවනේ මෙයා කරන්නේ නේද යමක් කළ යුතුයි අපි යා යුතුයි මාකට් එකට this morning එහෙමනම් today morning කියලා කියන්නේ නැහැ this morning කියලා කියන්නේ උදේ this morning මේ උදේ දැන් මේ උදේ තමයි මේ කතා කරන්නේ this morning යන්න ඕනේ this morning යන්න ඕන the other one hadn't we better කියලා කියන්නේ ඒක verb pattern එක ඒ කියන්නේ ක්‍රියා විදිහ හරිද ඔක වැඩි හරියක් පාවිච්චි කරන්නේ මොනවාද මේ I had better. We had better. ඔය දැන් මේක දිලා තියෙන නැති අර්ථයේ ප්‍රශ්නාර්ථය දිලා තියෙන්නේ නේද? එහෙමනම් hadn't we better කියලා කියන්නේ යමක් කරන එක වඩා හොඳ නැද්ද කියලා ළයි. යමක් කරන එක වඩා හොඳ නැද්ද? වඩා හොඳ නැද්ද?
යමක් කරන එක වඩා හොඳ නැද්ද කියලා දැන් මේ මෙහෙම ඉඳලා කියන්නේ සාමාන්‍ය එක පොසිටිව් වාක්‍යයක් අපි තමු ළමයිනේ පොසිටිව් කියලා වාක්‍යයක් ගත්තොත් එහෙම ඉඳලා කියනවා I have better I have better I have better to go home early අද මට වැඩි හොඳයි වේලාසනේ ගෙදර යන එක it will be rainy in the evening හවසට මහීවි නේද අන්න කියනවා මට වැඩි හොඳයි ඔයාලට වැඩි හොඳයි අපිට වැඩි හොඳයි ඒගොල්ලන්ට වැඩි හොඳයි ඔහුට වැඩි හොඳයි ඇයට වැඩි හොඳයි ඌට වැඩි හොඳයි ඇඩම්ට වැඩි හොඳයි මොනවාද මේ 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 හෙට උදේ ගෙදරින් යන එක අන්න ගන්න වාක්‍ය බලන්නේ යමක් කරන එක වඩා හොඳයි එතකොට වඩා හොඳ නැද්ද go to the market this morning උදේට යන එක හොඳ නැද්ද කියලා වෙලා අහන්න ඊට පස්සේ the other one I am not really feeling well enough today even feeling well enough today අද මට එච්චර හොඳ නැහැ ඒ කියන්නේ සනීපතාවයේදී නැහැ කියලා කියන එකයි මේ කියන්නේ හරිද අද මට එච්චර හොඳ නැහැ I am not really feeling well today number 3 යන්න could you go George ඔයා පුළුවන්ද මේ 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 ඩෝට යන්න හරි දුවගෙන් අහනවා දුවේ ඔයා යන්න පුළුවන්ද කියලා වෙලා ඊට පස්සේ can't you go George දුවේ ඔයා යන්න බැරිද ඔයා යන්න බැරිද අම්මා අහනවා ඈ ඊළඟට wouldn't you like to go George wouldn't you like to go daughter ඒ අර අර්ථයම යන්නේ මනාද මේ යන්න කැමැත්තක් එහෙම නැද්ද යන්න එන්නේ නැද්ද ඔන්න අහන යන්න එන්නේ නැද්ද කියලා වෙලා you can take your little brother to with you ඔයාට පුළුවන් අරගෙන යන්න කේක් කියලා කියන්නේ කෙනෙක්ව යම් තැනකට ගෙනියනවා හරිද දැන් තාත්තාව හොස්පිටල් එකට අරගෙන යනවා හරි මම තාත්තාව හොස්පිටල් එකට එක්කයි යන්නම් කියලා කියන්නේ කේක් කියලායි කියන්නේ එතකොට කේක් ඔයාගේ සහෝදරයා වත් TW2 කියලා කියන්නේ අල්තයන්නනේ ඒක මම කලින් කියලා දීලා තියෙනවානේ එහෙම නැත්නම් ඔයාගේ සහෝදරයවත් එක්කම ගියොත් හොඳ නැද්ද ඔන්න මොනවාද ඔයාට පුළුවන් නේද එක්ක යන්න ඔයාගේ සහෝදරයා perhaps සමහර විට තේරුම මොකද්ද perhaps සමහර විට you are little brother to my car එහෙම නැත්නම් සමහර විට ඔයාගේ ජුන්න පැටියා ඔයාත් එක්ක ඒවි little brother ජුන්න පැටියා එයා ඔයත් එක්කලා ඒවි කියලා ලකිය. දැන් ඊළඟට ඩෝට උත්තර දෙනවා මේ ආකාරයේ මොනවද මේ ඩෝටගේ ආන්සර්ස් බලන්න. ඩෝට කියනවා all right mother I will go. All right. හරි හරි අම්මේ. හරි හරි අම්මේ. මම යන්න. I will go. Okay mother I can go. Okay කියලා කියන. Okay කියන්නේ හොඳයි කියලා කියන අර්ථයනේ. නේද? Okay කියලා කියන එකේ දිගේ දුව මොකද්ද? දිගේ දුව තමයි all correct කියලා කියන එක. All correct. ඔක්කොම හරි කියලා කියන අර්ථයනේ. හැබැයි දැන් ළමයි දන්නවා correct කියලා කියද්දී C අකුර යන්නේ. නේද? Correct. C E R E E C T නේද? එතකොට correct කියලා කියද්දී මොකද වෙන්නේ? එතකොට අරකේ පොඩි වෙනසක් වෙලා තියෙනවා නේද? Okay කියලා අපි කියනවා. නමුත් මොනවාද මේ මේ වචනේ ඉන්නේ all correct කියලා වෙලයි. C O double R E C T correct කියලා ලකියවනේ. හොඳයි ඒ අනුව එමුනවා. එතකොට ඇයි කියලා මම ඇහුවනම් ඇහුවොත් එහෙම කවුරු හරි ඒක මේ 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 කියන්නේ මේ පෘතුගීසි භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට බෙදලාපු වචනයක් ඇටියට අය සැලකෙන්නේ. ඒක ඒකේ මේම එක. ඊළඟට අපි යමු sure සත්‍යකින් sure සත්‍යකින්. I'll go mother. I'll go mother. I will කියන එකනේ ඉතින් දන්නවනේ. I'll go mother. අම්මේ මම යන්න. I am sorry you are not well again mata sama wenna oyata oyata aayith me 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 not well sanipathawayak naha ne kelli anna kiyana oyata thama sanipa naha ne anna kiyana ඊට පස්සේ yes mother I will go ඔව් අම්මේ මම යන්න ඔව් අම්මේ මම යන්න Sunil will you come with me go to the market Sunil ඒ උඹට එන්න පුළුවන්ද මාත් එක්ක මාකට් යන්න අන්න ඈ උඹට එන්න පුළුවන්ද මාත් එක්ක මාකට් යන්න Sunil would you like to come with me go to the market ඒ තවත් ක්‍රමයක් අහන ආකාරයේ නේද ඔයා කැමතිද මාත් එක්ක මාකට් එකට යන්න එන්න ඔයා කැමතිද මාත් එක්ක මාකට් එකට යන්න එන්න Sunil can you come with me go to the market Sunil ඔයාට එන්න පුළුවන්ද මාත් එක්ක මාකට් එකට යන්න
ජයත් රදපීට් මේ වැක්කල ලොකු දේවල් නෙමෙයි සුරින් කියනවා yes akka ඔව් අක්කේ I'll come if you buy me an ice cream ආ ඌ ඒ පාර මොනවද ඉල්ලන්නේ මොනවද මේ 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 මේව හැදුත් දෙන්නනේ I come if you buy ඔයා මට ice cream එකක් දෙලා දෙනවා නම් මං එන්න ඔයත් එක්ක යන්න හරි හොඳයි ඊට පස්සේ number 2 I'll certainly come මම ඇත්ත වශයෙන්ම ඇත්තට වෙන්නම් certainly කියලා කියනවා ඇත්තටම මම ඇත්තටම වෙන්නම් if you buy me a lollipop මොකක්ද දෙන්නේ කියන්නේ lollipop එකක් දෙලා දුන්නොත් මම එන්නම් අක්කත් එක්ක යන්න කියලා කියනවා I will ඔව් මම එන්නම් බලන්න ප්‍රශ්නපත්‍රයේ එවන අද මට විස්තර කරන්න තියෙන්නේ කොතනද විස්තර කරන්න තියෙන වීඩියෝ හද අලුත් පාර මෙන්න මේ ටික ඔයාලට කරගෙන යන්න කියලා ලයික් කිව්වේ මොනවද බලන්න එවන කරගෙන යන්න කිව්ව දේවල් ප්‍රශ්න අංක ටෙස්ට් නම්බර් 6 ටෙස්ට් නම්බර් 7 Drawing the given pairs of sentences using if ව්‍යාකරණය තාම කරලා නැහැ if clauses කීයක් ඕගලන්ට එක උගන්නන්න තියෙනවද ළමයිනේ හතරක් තියෙනවා උගන්නන්න තාම එක if clause එකක්වත් ඕගලන්ට කරලා නැහැ නිකන් ලාවන වගේ තුච්චක් කියලා දීලා ඇති මොනවාද මේ මේ යමක් කළොත් මේ දේ සිදු වේවි කියලා කියන අර්ථය අනුව තමයි if clause number 1 කියලා කියන එක භාවිත කරන්නේ යමක් කළොත් මේ දේ සිදු වේවි හරිද if එක අඩංගු වාක්‍ය අපි සාමාන්‍ය සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් වලින් තියෙනවා මේන් ක්ලෝස් එක කියලා කියනවා අනිත් වාක්‍ය අපි ෆියුචර් ටෙන්ස් වලින් තමයි තියන්න ඕන ඒ if clause number 1 වලදී හරිද දැන් මේ අහලා තියෙන if clause number 1 එකේ කොටස් ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවද නැද්ද කියලා බලන්න හැබැයි ඔයගොල්ලන්ගේ පොතමම කරන්නේ පොතේ මේක තිබුණා if clause එකක් කරන්න කියලා වෙලා නමුත් ඉතින් අපිට අර මගේ තියෙනවානේ සිරිත දුන්න කරන්නේ නැහැ දැන් if clause එක අහුණාම if clause හතරම දිගටම කරනවා if clause හතරම ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඉවසන්න ඔය පොතේ තියෙන පිළිවෙලට දුන්නක් කරලා වෙලා හරියන්නේ නැහැ අපි දන්නවනේ දැන් අපි අර මොනවාද මේ මේ ග්‍රවපද දන්නනේ පාස් ඔෆ් ස්පීච් කරනකොට ඕනේ වැඩි මේ ඇඩ්වාන්ස් ලෙවල් දක්වා මේ ව්‍යාකරණ කොටස් සේරම විතරම කතා කරගෙන යනවා නේ කිසිදයක් ඉතු කරන්නේ නැහැ හරි ඒ අනුව එහෙමනම් බලන්න මේක දිලා තියෙන උදාහරණයක් නිමල් will you sorry නිමල් will buy the new chair future නිමල් ගණේ මේ අලුත් කමිසයක් B එක කියන නිමල් gets money නිමල්ට ලැබෙනවා සල්ලි දැන් මම කියවා නේද if එක අඩංගු වාක්‍ය සාමාන්‍ය ළමයිනේ හඳුන්වන්නේ if clause එක කියලා හරිද එතකොට අනිත් වාක්‍ය හඳුන්වන්න දැන් වාක්‍ය දෙකක් නේ if පාඩමේදී හැමතිස්සෙම වාක්‍ය දෙකක් එකට සම්බන්ධ වෙනවා හරිද එතකොට මොනවාද මේ if එක අඩංගු වාක්‍ය if clause කියලා කියනවා අනිත් වාක්‍ය main clause කියලායි කියන්නේ main clause කියලායි කියන්නේ එතකොට if එක අඩංගු වාක්‍ය හැමතිස්සෙම සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් එකට main clause එක සිම්පල් ෆියුචර් එකට ඕන හරිද ඔන්න ඔය චුට්ට තමයි ඒකේ මතක තියාගන්න තියෙන නීතියක් වශයෙන් ඒ අනුව බලන්න දේ එහෙමද වෙලා තියෙන්නේ කියලා නිමල් මේ වාක්‍ය දෙක බලනවා නම් වන්නේ හරිද if එක මොකට වෙන්න ඕන කියලා වල්ල නීතියක් නැහැ එහෙමනම් නිමල් will buy a new chair if he gets money if he gets money හරිද එයාලගේ සල්ලි තියෙනවා නම් නිමල් අලුත් කමිසයක් ගනීවි බැලුවේ නේද දැන් බලන්න if එක අඩංගු වාක්‍ය simple present tense නේ දීලා තියෙන්නේ මොකද he නිසා he කියන වචන පදේ නිසා gets කියලා s අකුරක් දාලා තියෙනවා බැලුවේ නේද ඊට පස්සේ නිමල් will buy අන්න main clause එක
අන්න මේ ක්ලෝස් එක ඒක දිලා තියෙන මොන කාලෙද ෆියුචර් ටෙන්ස් වලින් දිලා තියෙන්නේ බාදලි නේද හොඳයි දැන් ඒ අනුව තමයි අපි වාක්‍යයේ කරන්න ඕනේ he gets up early අන්න දිලා තියෙන ඒ වාක්‍යය දිලා තියෙන්නේ simple present tense වලින් ඊට පස්සේ be වාක්‍යය he will catch the train ඒක දිලා තියෙන simple future tense වලින් නේද ඒ අනුව එහෙමනම් අපි අනිවාර්යයෙන්ම simple present tense වාක්‍යය මොකේද තියන්න ඕන if clause එකෙන් තියන්න ඕන අය අනුව ඒ ඉස්සරහට if ගන්නවා If he gets up early, or we are sitting on the moon of them, or we are sitting on the moon of them, he will catch the tree. Or the Allah and the Puluham baby, Mother. Tree make Allah and the Puluham baby. Right, the other one, the other one. The other one, the way the way you can keep an easy about the Kenneth Allah. Again, over the Potmar again, Lamania, over the Kerala, eh? Potmar again, Kerala. Then the way the Saman, maybe the other one. ඩයිල් මීට වලට සම්පූර්ණ වහලා දුන්නා. ඩයිල් ගියාට පස්සේ අපි ෆ්ලෝස් පටන් ගන්නවා නේ. ඒක වලක් වෙන්නේ නෑ. ඒවා ඉවර කරනවා හරියටම. හොඳයි දෙවෙනි එක she will win the first place. ඒ දිනාවේ පළවෙනි ස්ථානය. ඒක මේන් ක්ලෝස් එක. එතකොට දැන් හොයාගන්නේ කොහොමද if clause එක? If clause එක අපිට same simple present tense වලදී තියෙන්නේ. ඒ අනුව එවනම් she practices තියෙන්නේ නේ. ආ නෝන්දර බලන්න. She practices her item well. But I have to know she will win the first place if she practices her item well. Yemana? If you can get the simple present tense of it. Badly? Ina kala piyana thunni vakye. I were a butterfly. Habai me kala dila tiyenne wadana diyala kiyana me vakye dila tiyenne simple me me kiyanne me if clause number 2 olin dila tiyenne. If clause number 2 kiyala kiyanne මෙතනදී සාමාන්‍යයෙන් මොනවාද මේ ඉෆේ කඩංගු වාක්‍ය අතීත කාලයෙන්මයි හැමතිස්සෙම තියන්නේ ඉෆේ කඩංගු වාක්‍ය අතීත කාලයෙන් තියද්දී හරිද මේන් ක්ලෝස් එක would කියලා කියන කන්ඩිෂනල් එක දැන් මෙහෙම විස්තර කරන්න ඕගලන්ට උදව් කියන්නේ මේ ග්‍රැමර් එක්කලා පොතේ සටහනුත් එක්කලා කරන්න ඕන මෙතන මේ තියෙන නිසා මම චුට්ටක් මේ පැහැදිලි කරලා දෙන්නම් හරිද එතකොට if clause number 2 කියලා කියන එකෙන් අදහස් වන්නේ නීතිය මොකද්ද if එක අරන්ගු වාක්‍ය simple past tense වලින් තියෙනකොට main clause එක අරන්ගු වාක්‍ය මොනවාද conditional conditional කියලා කියන්නේ would කියන එක could කියන එක should කියන එක අන්න ඔය වචන conditional කියලා නම් හඳුනනවා ඒ conditional එකක් සමග තියෙන වාක්‍ය මොන කාලයෙන්ද තියන්න ඕන ක්‍රියාව ක්‍රියාව වර්තමානයේ තියන්න ඕන දැන් බලන්න මේකේ would කියලා දීලා තියෙනවානේ would කියලා කියන උපකාරක ක්‍රියාපදයක් තමයි if එකේදී අපි හඳුන්වනවා conditional කියලා. හරිද? conditional කියලා. හරි. ඒ අනුව එහෙමනම් දැන් අපි දානවා conditional එක would. would සමගින් ක්‍රියාව බලන්න. එදිනෙක වර්තමානයේ ඉන්නේ talk කියලා කියලා තියෙනවා. හරිද? ඉස්සේම conditional එකක් සමගින් ක්‍රියාව වර්තමාන වෙන්න ඕන. හරිද? if clause එකේදී නීතියක් වශයෙන් නේ. ඒ අනුව if I were a butterfly මම සමනලෙක් වුණා නම් දැන් එකෙන් කියවෙන්නේ මොකද්ද if clause එක? ඒ කියන්නේ යමක් හිතා ගන්නවා. නමුත් ඒදී කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. යමක් සිතට පමණක් සීමා වෙනවා. සුරංගනා රෝග හදන්නේ සමාන කට්ටිය නේද? සුරංගනා රෝග හදන අවස්ථාවන් වලදී සුරංගනා රෝගේ ජීවත් වෙනකොට ඔහොම හිතනවා. හරිද? ඒ කියන්නේ දැන් මම හිතනවා මෙච්චර කරදරයක් නැහැනේ. මට සමනලෙක් වුණා නම් මම සමනලෙක් වුණා නම් මම මේ ලෝකේ සෑම තැනකටම පියාසර කරනවා සෑම තැනකටම පියාසර කරනවා කියලා අපිට ගන්න පුළුවන් නේ ඉතින් මේ විදිහට අරියහක් වගේ උසට ඉන්න විදිහට කවදා සමනලෙක් වෙයිද නෑ හිතනවා නෑ හිතනවා එහෙම වුණොත් එහෙම කියලා එහෙම වුණොත් නෑ හරි ඒ අනුව එහෙම නම් if i were a butterfly මම සමනලෙක් වුණා නම් i would talk to the flowers මම කතා කරනවා මල්ලෙක් මම කතා කරනවා මල්ලෙක් නේද සමනලෙක් වුණා නම් සමනලෙක් යන පරිගන්න යනවා බලලා කරේ ආ මචං කොහොමද හරි උඹලා හරි සුවඳයි බං උඹලා හරි පැණි මේ අම්මා කියලා වැඩක් නැහැ එහෙම ඉතින් කතා කරනවා කියලා කියන හතරවෙනි වාක්‍යය දෙවිල්ල ෆොටෝග්‍රැෆි එයා ෆොටෝග්‍රැෆි මේව එක ඉගෙන ගන්නවා කියලා කියන ඒගොල්ලෝ ඉගෙන ගනිවි they join the photographic club හරි දැන් මෙතන මේක දිලා තියෙන මොකෙන්ද if clause number 1 වල ඉන්නේ නේද ඒ will තියෙනවනේ will තියෙනවනේ මේක main clause නේද එහෙමනම් if එක ඉන්න ඕන මොන අවස්ථාවකටද මොනවාද මේ present අවස්ථාවට ඉන්න ඕන
එතකොට දේ කියලා තියෙන නිසා ජොයින් කියලා තියෙනවා. බැරි වෙලාවට මෙතන හීතු වෙනවා නම් ජොයින්ස් කියලා එස් අපිට අපිට බෑ. සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් මම බලන්න ඉගෙනවානේ ඔකට. නේද? ඒ අනුව එවනම් දේ විල් ලර්න් ෆොටෝග්‍රැෆි. හරිද? ඊට පස්සේ අර දේ ජොයින්ඩ් කියලා තියෙන එකට ඉෆ් වෙනවා. ඉෆ් දේ ජොයින්ඩ් ෆොටෝග්‍රැෆි ක්ලබ්. අන්න ඉෆ් එක ආපු තැන මතකයි දැන් කොතනද ආවේ කියලා. Now the other one, they are ilaga avastha avasara yawa. Mother goes to the fair. Amma yanawa kolada. Anna den e wakye simple present tense wen neida dilla tiyenne. Mother goes to the fair. Ida passe she will bring sweet for us. E aluwa aya ginevi mani rasa kavili pemili apata. Ema nam meka future wakye neida. E aluwa ema nam muke issarada if eka danne. Mother goes to the fair. Amma polata giyo. Amma polata giyo. She will bring sweets for us. Aya genawa panirasa kema bima apata. Hari danata oy widiyata therum ganne. Chootak ithara man me avodha unane. Neda mudata avodha une nanne man dannawa. Idin ara doses wiyamata ta hondata kiruwama mewa kajuda. Mewa kajuda. Hari neda? Echchara awame inne ne. දැන් මෙතනට මේ කෝල් එකක් එනවා දැන් මාව භාගයේ ඉපෙන්නේ ඒකෙන් මේ සලකන්න එපා දැන් කෝල් එක ඔය ගියාවේ මම මගේ පාඩම දිගට කරගෙන යනවා හරිද හොඳයි දැන් මේ කඩේ උඩ කොටස පේන්නේ නැහැ යඩ කොටස විතරයි පේන්නේ එහෙම නේද හරි ඔය කෝල් එක ගියාවේ මම යන්නම් එහෙමනම් ඔව් හතරේ ප්‍රශ්න complete the following pairs of sentences selecting the most suitable words from the above pairs එහෙමනම් මේ දීලා තියෙන සම්බන්ධ ජෝඩු වචන ජෝඩුවක් දීලා තියෙනවා ඒ වartha දැන් හරිය වචන ජෝඩුවක් දීලා තියෙනවා ඒ වචන ජෝඩුව වල හරි වචනේ මොකක්ද කියලා වරේලා නිවේදු වෙනවා හරි වාක්‍යය හොඳට තේරුම් ගන්න හරි වචනයක් තේරුම් ගන්න ඕන දැන් බලන්න දෙලා දී last ඔකේ දීලා තියෙන වචන මොනවද weak කියන පළවෙනි bracket එකේ දීලා තියෙන වචනේ weak කියලා කියන්නේ දුර්වලයි weak කියලා කියනවා සතිය කොහොමද එන්නේ නේද හරි ඊට පස්සේ එමනම් ඒ අනුව last week I went to my auntie's house ඊට පස්සේ the old man was very weak වයසක මිනිසයා වඩා දුර්වලයි she saw he was admitted to the hospital එම නිසා යාව ඇතුළත් කළා කරාටද රෝහලට රෝහලට ඇතුළත් කළා දෙවෙනි එක ප්‍රයිස් කියලා කියනවා මිල ඒ වගේම ප්‍රයිස් කියලා කියනවා මොකද්ද තෑගය නේද අද ඒ අනුව බලන්න can you tell me the price of this gold chain මේ රත්තරන් චේන් එකේ මිල මට කියන්න පුළුවන්ද මිල කියන්න පුළුවන් එතකොට PRI CE ඈ ඊට පස්සේ B එක බලන්න I want the first prize PRI is the E මම දැග්‍රහණය කළා පළවෙනි තැනක in the bicycle race this year bicycle race එකේදී මේ අවුරුද්දේ ඊයරව number 3 check එවනම් C get E give you E එවනම් ඒක check එක මුදාන කරේවා මුදාන කරේවා C H E C K එවනම් ඊතරදී check කරලා තියෙන එක මොකද තියෙන්නේ this list of check කර පරීක්ෂා කරනවා නේද ඒ අනුව එවනම් he paid all his bills by check අහෝ ඔක්කොම bill check එකෙන් ගෙවුවා check එකෙන් ගෙවුවා නේද මුදල් අනු කර එකෙන් ගෙවුවා වියවන් could you check this list of items item sticker මේ item sticker check කරන්න පුළුවන්ද ඔයාට in the shelf shelf කියලා කියන රාක්කේ රාක්කේ තියෙන items ටික check කරන්න පුළුවන්. බැලුවනේ. Right. The other one bear. බලන්න එමනම් මෙතනදී bear කියලා කියන්නේ පළවෙනි එක වලා teddy bear. Teddy bear is a popular toy among කියන්නේ අතරේ little children ජුණ්ඩන් ළමයි අතරේ. ජුණ්ඩන් ළමයි අතරේ. බැලුවනේ. ඊළඟට she likes to walk යා කැමති ඇවිදින්න බෙයා එතනදී බෙයා කියලා කියන්නේ පාවහන් නැතිව කියලා කියන අර්ථය පාවහන් නැති එහෙමනම් කැමති ඇවිදින්න බෙයා ෆුඩ් ඉන් ද ගාන එයා කැමති ඇවිදින්න කාර්ණකේ පාවහන් නැතිව
පාවා නැතිව last one practice practice to speak english well you need good practice එවනම් හොඳට ඉංග්‍රීසි කතා කරන්න ඔබට අවශ්‍යයි මොද මොකද්ද විවහාරය එතනදී b r a c t i c e කියලා කියන්නේ විවහාරය තරදිස්සෙම විවහාර කරනවා කතා කරනවා නේද එහෙම වුණොත් තමයි හොඳ ප්‍රැක්ටිස් එකක් ඇති වෙන්නේ ඉංග්‍රීසියෙන් කතා කරලා ඊළඟට if you want to play cricket well ඔබට අවශ්‍ය නම් හොඳ ක්‍රිකට් සෙල්ලම් කරන්න you need to practice එතනදී ප්‍රැක්ටිස් කියලා කියන්නේ පුහුණුව පුහුණු වෙනවා හා මහන්සියෙන් පුහුණු විය යුතුයි බැලුවේ නේද හොඳයි දැන් අපි එහෙම නම් කාල වේලාව එතනින් අවසන් වෙලා තියෙන්නේ මේකේ 8 9 10 ඔව් 8 9 10 ඔකේ ඉතුරුද ඉවර කරලා කියන්නේ මම පුළුවන් පුළුවන් වෙලාවට පුළුවන් පුළුවන් අවස්ථාවන් මේ මේ පුහුණු කරලා මේ මේ මොනවාද මේ විස්තර කිරීම සාකච්ඡා කිරීම කරන්න හොඳයි එහෙම නම් අපි මතක තියාගන්න ඕන දප්පන් විදිහට කියනවා ඔයගලන්ට මේ වීඩියෝ වර්තනා ළමයි දිගටම යනවා බැරි වෙලාවත් ඔයගලන්ට දවසක පන්තියේ සහභාගී වීමේ අපහසුතාවයක් ඇති වුණොත් එහෙම වීඩියෝ එකෙන් බලලත් ඔයගලන්ට මේ වැඩකට යුක්ත කරගෙන යන්න පුළුවන් හරිද හොඳයි දැන් එහෙම නම් තව වීඩියෝ එකක් තියෙනවා ඉවර කරන්න ඒ අනුව මම අදට ඔයගලන්ට සමගැනීමටයි සූදානම හොඳයි ග්‍රේඩ් 9 We are going to meet next week also at the same time. Till then, I wish you all the best. Bye bye. Goodbye. Jaiti me baala ma hota na ra kehme daala. Comment kya kehme daala? Like kya kehme daala? Nee the. Ye mere window na. Koi baala mere tarah koi jab baale na bhot patli aa jaan na. Ah, like kya kehme daan le. Comment kya daan le. Maava tisra na daan le. Nee the. Right. Okay. Then bye bye. Hamre mo. Panti ye di face to face. All right.